මේ lesson 5 වල අපි කතා කරන්නේ ඉතාමත්ම දුර්ලභ මස්කරවයිට් ජර්මජවයිට් සරෙන්ඩබයිට් සෙෆරින් කියන දුර්ලභ ගල් ගණ. මේ ඔක්කොම ලංකාවේ හම්බ වෙනවා. විශේෂිතයි ලංකාවේ ගල්. මේක ඔක්සයිඩ් මිනරල් එකක් හැටියටයි වර්ග කරන්න පුළුවන් බෙරිලියම් මැග්නීසියම් අයන් සින්ක් හා ඇලුමිනියම් ඔක්සයිඩයක්. මේ තියෙන සූත්‍රය. බෙරිලියම් මැග්නීසියම් අයන් සින්ක් ඇලුමිනියම් ඔක්සයිඩයක්. මේකේ හાર્ඩ්නස් එකත් ටාෆයිට් වගේම 8යි 8යි 5 අතර. එතකොට මේකත් කැරට් එක ඩොලර් 35000ක්. ගොඩාක් මිල. මේ මස්කර වයිට්. මෙන්න මස්කර වයිට් කියන එක. මේ මස්කර වයිට් පෙබල් එකක් වතුර බුබුලක් වගේ 1.42යි ලංකාවේ හම්බෙච්ච මස්කර වයිට්. මේ ඔක්කොම මස්කර වයිට් වල කලර්ස් ටික බලා ගන්න. මේක 12 කැරට්ස් මස්කර වයිට් එකක්. මේ ඔක්කොම ලංකාවේ හම්බෙච්ච වතුර පිරිච්ච බුබුලක් මෙන්නු ලංකාවේ ලැබුණු මස්කර වයිට් ගල මේ තියෙන 1.42 මිලිමීටර වලින් කිව්වොත් දිග පළල මෙතන දාලා තියෙනවා. ඉදිකටු වගේ ව්‍යුහයන් සහිත ගති ලක්ෂණයක් සහිත ඉන්ක්ලූෂන්ස් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඇතුලේ බැලුවාම ඉදිකටු සහිත ඉදිකටු වගේ ඉන්ක්ලූෂන්ස් තමයි පේන්නේ මයික්‍රොස්කෝපික් බැලුවාම. එතකොට මේ ටාෆයිට් එකක් මෙතන දාලා තිනවා මම සංසන්දනය සඳහා මේක ටාෆයිට්. හැබැයි අද ලෝකයේ තියෙන මස්කර වයිට් ඔක්කොම ටාෆයිට් හැටියට හඳුනගත්ත ගල්. දැන් බලනකොට මස්කර වයිට් ඊට වඩා දුර්ලභ ගලක් මස්කර වයිට්. තත්තපුරේ මේව හම්බ වෙන්නේ. එතකොට අර ඉස්සර රූබි කිරින්චි මාරුණා වගේ ඉස්සර කිරින්චි ටික රූබි කියලා ගත්තා. දැන් දන්නවා ඒව කිරින්චි කියලා, රතු කිරින්චි කියලා. ඒ වගේ මස්කර වයිට් ගියා ටාෆයිට් කියලා උනාට ඒක ටාෆයිට් නෙවෙයි මස්කර වයිට්. මොකද්ද බලමු ටාෆයිට් ඇයි සිතා සිටි බොහෝ ගල් මේ වෙන විට මස්කර වයිට් ලෙස හඳුනාගෙන තියෙනවා. මේ 0.59යි මස්කර වයිට්. මේ තියෙන්නේ ක්‍රිස්ටල් එකක්, ක්‍රිස්ටල් ඉන්ක්ලූෂන් එකක්. 70 ගුණයක් ලොකු කරලා බැලුවාම පේන හැටි 0.72 ගලක. කැරට් එකටත් අඩුයි ලංකාවේ ගලක්. මේ ඔක්කොම කලර් රේන්ජ් එක බලා ගන්න. ඊළඟට අපි යනවා ජෙරමේ ජෙවයිට්. තව ගලක් ලංකාවේ විතරයි හම්බෙන්නේ ජෙරමේ ජෙවයිට්. මේ තියෙන ගල සුදුමෙලි කොළ පාටක්. එහෙම නැත්නම් කෝන් ෆ්ලවර් බ්ලූ අර සෆයර්ස් වල හපු පාට. දුඹුරු හා අවර්ණ විනිවිද පෙනෙන ලා පාටක් මුසු වෙච්ච ස්පටික හැටියටයි මේක පිටන්නේ. නැමිබියාව ප්‍රසිද්ධයි මේකට. ඒකේ බොහොම සිග්ගන්නසුළු අවර්ණ කහපාටට හුරු නිල් කහපාටට හුරු හා නිල් කියන මේ පාටවල වලින් කපපු ගල් හම්බ වෙනවා. හැබැයි කැරට් එකට වැඩි ගලක් කැරට් එකකට වඩා වැඩි ගලක් බොහොම කලාතුරකින් හම්බ වෙන්නේ. මේක කැඩෙන ගතියක් නැහැ. නොකැඩෙනසුළු පැලුම් මතක් නැති මේක ආභරණ සඳහා හොඳයි. මේක ඉතාම දුර්වලම නිසා භාවිතයට ගත් බවකට රන්කරුවන්ගෙන් හරි ආභරණ නිෂ්පාදකයන්ගෙන් හරි දත්ත වාර්තා නැහැ මෙතෙක්. ඒ ඔක්කොම කලෙක්ටර්ස්ලා අතේ තියෙන්නේ. මේ පාඩමේ කතා කරන ගල් බොහොමයක් තියෙන්නේ කලෙක්ටර්ස්ලා අතේ. එකතු කරන අය අතේ. මේක තාපයට ඔරොත්තු දුන්නත් ගල කැපීමේදී ඩොපින් කරන්න ඕන. ගල කපනකොට ඩොපින් කරනවා කියන්නේ ගල කපන අලවන එකට. එතකොට රත් කළායි ගල අලවන්නේ කෙමිකල් එකක් එක්ක ගම් එකක් එක්ක. ඒක සෙල්සියස් අංශක 60ට වඩා රත් නොකිරීමයි හොඳ. මේක විශේෂයක්. දැන් මෙතනින් අපි කතා කරනවා ජෙරමේ වයිට් වල සූත්‍රය මේ බලන්න. ඇලුමිනියම්, ෆ්ලුවරින්, හයිඩ්‍රොක්සයිඩ්, බෝරේට්. මේක බෝරේට් ක්ලාස් එකේ ඛනිජයක්. බෝරේට් ක්ලාස් එකේ ඛනිජයක්. ටාෆයිට් මස්කර වට් වගේ නෙවෙයි. මේක ජෙරමේ වයිට්. හෙක්සගනල් සිස්ටම් එක හાર્ඩ්නස් එක අඩුයි මේ. ග්‍රින්ජ් වලටත් වඩා අඩුයි. ස්පෙસિෆික් ග්‍රැවිටි එක මේ ද්විවර්තනයක් තියෙනවා. ඒ කියන්නේ වාක්කුවට පේන්නේ කලර්ලස් ඉඳලා ලයිට් පර්ප්ලිෂ් බ්ලූ. එක පැත්තකට දම් පාටට හුරු නිල් පාට පෙන්නනවා. අනිත් පැත්තට වර්ණයක් නැති වෙන්න පුළුවන්. වීදුරු මෙන් තියෙනවා. පැලුම් ගතක් නැහැ. රැලි මෙන්නු කොන්කෝඩියල් එකක් ෆ්‍රැක්චර් ගලේ ෆ්‍රැක්චර් එක පේන්නේ රැලි වගේ තිබිලා. මේ තියෙන්නේ එන්න පුළුවන් කලර්ලස් ලයිට් එලෝ, ලයිට් බ්ලූ, ලයිට් වයලටිෂ් බ්ලූ. මේවා තමයි එන්න පුළුවන්. ඒවා බෝරේට් ක්ලාස් එකේ ඉතා දුර්ලභ කඩිකයක්. මේ තියෙන්නේ එක රෆ් හම්බෙන හැටි බලන්න. ජෙරමේ ජෙවයිට් ක්‍රිස්ටල්ස්. මේ කපපු ගල කැරට් 3.95යි. මේ ගල 45යි 38යි කැරට්. මේ 6යි 78යි. ස්වභාවික ස්පටික 24යි 22යි. මේ yellow color එක තියෙන yellow ජෙරමේ ජෙවයිට්. මේ දෙපැත්තකින් පෙනුමු. මේ 13යි 36යි මේක 45යි 38යි. මේ ඔක්කොම
ස්පටික මේ තියෙන්නේ කපාපු ගල් ඒවායි. මේවා වර්ණ පරාසය හඳුනා ගන්න ඉදිකට වගේ තියෙන මේවා ඇතුලේ. මේක හරි ක්ලීන් 3 12යි සුදු පාට. මේක කැරට් 11යි ට්‍රිලියන් කට් එක ගහලා. මේක 4 25යි ජර්මජි වයිට් එක. මේ ඔක්කොම ජර්මජි වයිට්. මේ ඔක්කොම මේක නැමීබියාවෙන් ගම්බෙච්ච පොයින්ට් 93යි කර. මේක පොයින්ට් 80යි නැමීබියාවෙන්. මේක 45යි 38යි මේක 13යි 36යි. මේ තියෙන්නේ කැරට් सेंटीमीटर देखा जैसे मैं हाया ही दिगम एक म्यांमार वाले हम बेचे जर्मनी वाइट स्पाटिक वैसे ने तुलाई विस्साई जर्मनी वाइट टेक ने भी बिहार के काम बेचे बेकर देखा पॉइंट दसम पहाई द पॉइंट दसम हाया ही रशिया वाले का बेचे गल देखा क्रीनिश ये लगा टापी कथा करना सेफरीन लंका में हम भी ना हरी मरया मिनरल लेका सिलिकेट मिनरल लेका तो उनका मेके फेस सेफरीन මේ නම හැදිලා තියෙන්නේ සැෆයර් වගේ හින්දා සැෆයර් වගේ පාට තියෙන හින්දා මේ නම දීලා තියෙන්නේ සැෆිරින් කියලා. යකඩ අපද්‍රව්‍යයක් ලෙස වැඩිපුර අන්තර්ගත වූ දුර්ලභ මැග්නීසියම් ඇලුමිනියම් සිලිකේට් කඩියක් තමයි සැෆිරින් කියන්නේ. එතකොට මේකත් කලෙක්ටර්ස් ක්වොලිටි ගලක්. හොඳින් සෑදී ඇති ස්පටික ඒ ආකාරයෙන්ම තබා ගන්න අතර ෆැසටඩ් ගලක් ලෙස කපන්නේ කලාතුරකින්. කලෙක්ටර් තියාගන්නවා ගල ඒ ආකාරයෙන්ම ස්පටික හැඩයෙන්ම කපන්නේ නැහැ. පර්යේෂණ කටයුතු හඳා හයිඩ්‍රෝතර්මල් ක්‍රමයට કૃතිම මේක නිෂ්පාදනය කරනවා. හොරු නෙවෙයි විද්‍යාඥයෝ. පර්යේෂණ කටයුතු සඳහා. එතකොට ශ්‍රී ලංකාවයි මැඩගස්කරයයි ලොකුම සැපයුම් කරු. ශ්‍රී ලංකාවයි මැඩගස්කරයයි තමයි ලොකුම සැපයුම් කරු. පකිස්තානය හා කෙන්යාවල ඉතා සුළු වශයෙන් ගම්බෙන ප්‍රසිද්ධ ගල්. කොළ දම් පාටට හුරු රෝස හා සුදුමැලි නිල් යන පාට වර්ග ලැබෙනවා. ඉතාම දුර්ලභ ගලක් වන මේ ලැබෙනුවේ ඉතා කුඩා විනිවිද පෙනෙන ගල්ය. හරිම දුර්ලභයි. ලංකාවේ තියෙනවා සැෆිරින්. ඒ සැෆිරින් වල මෙන්න වැදගත් දේවල් ටික. RI එක මේ තියෙනවා. ද්විවර්තනයක් තියෙනවා. ඒ කියන්නේ වාක්‍යයක් තියෙනවා. මේ වාක්‍යයට පේන පාටවල් මේ තියෙන්නේ. මේ පාට වලින් දෙකක් පේන්න පුළුවන් වාක්‍යයට. එතකොට ස්ථායිතාව බ්‍රිටල් කරත්තේ මෙතන දීලා දීප්තියක් නැහැ ගලෙන් එළියට එන විකිරණශීලතාවයක් නැහැ. සමහර ගල් තියෙනවා විකිරණශීලී ගල් තව අපි කතා කරපු වැඩ මේකෙත් නැහැ. ඊළඟට රසායනික සූත්‍රය තමයි මේ තියෙන්නේ. මැග්නීසියම් ඇලුමිනියම් සිලිකේට්. සිලිකේට් කණිජ. ස්පටික විද්‍යාව අනුව ප්‍රිස්මැටික් මේ තියෙන්නේ ට්‍රයික්ලිනික් ඒ හැදෙන විදි. දැන් ඊළඟ ගල් අපි කතා කරන්න යනවා සරන්ඩිබයිට්. සරන්ඩිබයිට් සරන්ඩිබ් කියන්නේ ලංකාවට පැරණි නම. ඒ නමින්ම ඇවිල්ලා තින්නේ මේක සෙෆරින් සුපර් ගෲප් එකේම අර සෙෆරින් ගෲප් එකේම ඉතා කලියට වඩා කලාතුරකින් ලැබෙන ලංකාවෙන් පළමුව හොයාගත්ත සිලිකේට් කණිජය අනිත් එක තමයි මේ ජෙම් ක්වොලිටි ගලක් හමුවන්නේ බොහොම කලාතුරකින්. සෙෆරින් හා වල සරන්ඩිබයිට් වලට වඩා ඉහළ හාඩ්නස් එකක් හා වර්තනාංකයක් ඇති අතර බොහෝ අනිකුත් ගුණ සමානයි. මෙන්න මතක තියාගන්න සෙෆරින් වල සරන්ඩිබයිට් වලට වඩා ඉහළ හාඩ්නස් එකකුයි ඉහළ වර්තනාංකයකුයි තියෙනවා. ඒක මතක තබා ගත යුතුයි. එතකොට වඩා දුර්ලභ ජම් ක්වොලිටි සෙෆරින් අලු පාට හුරු නිල් වන අතර වඩා දුර්ලභව වෙනත් වර්ණද මෙම තද දුබුරු පාටට හුරු දම් මෙන් පීටි එක මෙතන වගේ පිළිටන්න පුළුවන්. එතකොට මේවා ලැබෙන කිරින්චිත් එක්ක ලැබෙනවා ස්කැපොලයිට් කියන කණිජෙත් එක්ක ලැබෙනවා කැල්සයිට් එක ඇපටයිට් එක සිංගලයිට් එක ග්‍රැෆයිට් එක මේ අනිත් ඒවා නේද මේවා අපේ ලංකාවේ හම්බ වෙනවා මේවත් එක්ක මේක ලැබෙන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ෆැසටඩ් සරන්ඩිබයිට් එකක්. කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් බෝරෝන් හා ඔක්සිජන් අඩංගු සංකීර්ණ රසායනික සංයුතියක් සරන්ඩිබයිට් එකට තියෙනවා. ඊටාම පහසුවෙන් සෙෆරින් ද සොයිසයිඩ් සමග පැටලෙනවා. සොයිසයිඩ් අපි තාම කළා නෑ. තවත් ඉදිරියට කරනවා. සොයිසයිඩ් හා සෙෆරින් එක්ක බොහොම පහසුවෙන් මේ ගල මාරු වෙනවා. වර්ණාවලික්ෂම් මිනුම් හා නියුන් පිහිටීම විශේෂී මේකේ. ලංකාවේ ගල් කොළට හුරු නිල් හා දම් නිල් වන අතර බුරුමේ ගල් ඉතා අඳුරු නිලක් නිලට හුරු කොළ. සාමාන්‍යයෙන් එහෙම නැත්තම් කළු. මෙතන කළු එකක්. එතකොට පොලිෂ් කළු විට සිත් ගන්නාසුළු වීදුරුම්ෙන් දෙන ලස්තර එකක් සහිතය. ජෙම් ක්වොලිටි සරන්ඩිබයිට් විනිවිද පෙනෙන නමුත් බුරුමේ වර්ගයේ පාරාන්තමෙන් පෙනෙන තද අඳුරු පාටක් වෙනවා. දැන් අපි ඒ දුර්ලභ ගලු කතා කළා. මේව මතකයේ තබා ගන්න. දැන් අපි ඒ ක්‍රින්ජ් පවුලත් එක්ක කතා කරමු. මේ දුර්ලභ ගලුත් එක්ක ක්‍රින්ජ් පවුල ඉවර වෙනවා. ඊළඟට අපි යන්නේ තෝරමල්ලි පවුල ගැන ඉගෙන ගන්න. එතකන් අපි සමුගන්නයි හදන්නේ.